පැමිණ සිටින සියලුම නිලධාරී මහත්මයන්ට සුභ දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මම වීආර් රූපසිංහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නඩත්තු. පළමුව මම මේ පබ්ලික් යුටිලිටි කමිෂන් එකට ස්තුති කරනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මොකද අපේ ප්‍රධාන ප්‍රශ්න දෙකක් තියෙනවා, ඒ දෙක ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම කීප පාරක්ම දුරකථනයෙන් අමතලා මේකට සම්බන්ධ කරගත්ත අමිල මහතාට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියන්නේ දෛනිකව මහජන ප්‍රවාහනය සඳහා බස් 6000ක් සපයන ආයතනයක්. එතකොට මේ ආයතනයේ ලුබ්‍රිකේටින් ඔයිල් කන්සම්ෂන් එක වාර්ෂිකව ලීටර් 750,000ක් වෙනවා විතර ආසන්න වශයෙන් වෙනවා. කියන්නේ එන්ජින් ඔයිල්, ගියබොක්ස් ඔයිල්, ට්‍රාන්ස්මිෂන් ඔයිල් වශයෙන්. එතකොට දැන් මේක අපි මැනිෆැක්චරර් කියලා තියෙනවා අපිට ස්ටෑන්ඩර්ඩ් එකක්, මේ ස්ටෑන්ඩර්ඩ් එකේ ලුබ්‍රිකන්ස් පාවිච්චි කරන්න කියලා. එතකොට අපි ස්ටෑන්ඩර්ඩ් ඒ ස්ටෑන්ඩර්ඩ් එකේ තියෙන ටෙස්ට් ක්‍රයිටේරියාස් ටික අරගත්තාම අපිට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට ටෙස්ට් කරගන්න ගවර්න්මන්ට් බොඩි එකක් නැහැ, ටෙස්ටිං බොඩි එකක් නැහැ. එතකොට මම නම් සඳහන් කරන්නේ නැහැ, නමුත් ඇත්තටම අපේ විශ්වාසය බිඳලා තිනවා මේ දැනට තියෙන ගවර්න්මන්ට් ටෙස්ටිං බොඩිස් වල. මොකද උදාහරණයක් හැටියට අපි එකවරක් ටයර් රීබිල්ඩින් මැටීරියල් පීස් එකක් යවුවා ටෙස්ට් කරන්න මේ ටෙස්ට් ක්‍රයිටේරියාස් කියලා. ඒගොල්ලෝ රිසල්ට්ස් දුන්නා. නමුත් අපි කිව්වා මේක පිළිගන්න බෑ කියලා. ඊට පස්සේ අපි ඒ සාම්බල් එකම තව කොටසක් අපලා ඇරියාම අන්න පිළිගන්න පුළුවන් මේ ටෙස්ට් රිසල්ට්ස් එව්වා. ඉතින් එතකොට ඒ කියන්නේ ඒ ආයතනයෙන් දැන් තියෙන රාජ්‍ය ආයතන වලින් කීයටවත් මේ ලුබ්‍රිකේටින් ඔයිල්ස් ඇන්ඩ් ග්‍රීසස් නම් ටෙස්ට් කරගන්න බෑ කියන එක එකෙන් අවබෝධ වෙනවා. එතකොට ඇත්තටම ඉස්සර අපි ලුබ්‍රිකේටින් ඔයිල්ස් ඇන්ඩ් ග්‍රීසස් මේ බිඩ් ඉන්විටේෂන් එකක් කරේ නැහැ. මොකද කෙලින්ම සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකෙන් ගත්තේ. නමුත් ඊට පස්සේ මේක මාකට් එක ඕපන් වුණයින් පස්සේ අපි ටෙන්ඩර් ප්‍රොසීඩියර් එකට ගියා. ඒ කියන්නේ බිඩ්ස් කෝල් කරන්න. එතකොට අපිට බිඩර්ස් ලගෙන් එන මේ ඔයිල් සාම්පල් අරගෙන ටෙස්ට් කරන්න ඕනේ. එතකොට අපි එකපාරක් කරේ අපි ට්‍රින්කොමලි දක්වා ගියා එක මේ සප්ලයර් කෙනෙකුගේ මේ ලැබොරටරි එකට මේව ටෙස්ට් කරන්න. නමුත් අපි පහු කාලෙකදී දැනගත්තා ගවර්න්මන්ට් මේ ප්‍රොකියුමන්ට් ප්‍රොසීඩියර්ස් අනුව ඒක සම්පූර්ණයෙන්ම අරකට කන්ට්‍රේරි කියලා හිටන්. ඉතින් එතකොට පබ්ලික් යුටිලිටි කමිෂන් එක ත්‍රූ අපි ඉල්ලා හිටින්නේ අපිට ලුබ්‍රිකේටින් ඔයිල්ස් ඇන්ඩ් ග්‍රීසස් ටෙස්ට් කරගන්න ආයතනයක් පිටවන්න කියන එක. ඒ පළවෙනි ප්‍රශ්නය. ඊළඟට තමයි අපි ඇනුවලි මේ 750,000 මේ ලීටර් මේ ලුබ්‍රිකේටින් ඔයිල්ස් වශයෙන් පාවිච්චි කරනවා වගේම අපි ඒක ඩිස්පෝස් කරනවා. දැන් ඇත්තටම තනි තනි වාහන හිමියන්ට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සර්විස් කරගන්නේ සර්විස් ස්ටේෂන් එකට ගියා, එතනින් වේස්ට් මේ ඔයිල් ටික ඩිස්පෝස් කරා, එතනින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඉවරයි. නමුත් අපි අපේම මේ තන මේ ස්ථානයේ මේක සර්විස් කරගන්න හින්දා මේවා ස්ටැග්නේට් වෙනවා. එතකොට දැන් මේවා අපි විකුණනවා. සමහර අය ඇවිල්ලා ලීටරේ ලීටරේ ගෙනියනවා. එතකොට ඒගොල්ලන්ගේ අහුවාම කියන්නේ මේ වුඩ් ප්‍රිසර්වටිව් හැටියට පාවිච්චි කරන්න ගෙනියනවා කියලා. සමහරු බැරල් ගාන ගෙනියනවා. එතකොට බැරල් ගාන ගෙනියයි අපි දන්නේ අර ෆේක් ඔයිල් වලට මේක ට්‍රාන්ස්ෆෝම් කරන්නද ගෙනියන්නේ කියලා. ඉතින් එතකොට අපි එතන ඉල්ලා සිටින්නේ මේක සමාජයට අයහපතක් වෙන්නේ නැති විදිහට, පරිසර දූෂණයක් වෙන්නේ නැති විදිහට මේ වේස්ට් ඔයිල් මොකක් කරේ රාජ්‍ය ආයතනයකින් මිලදී ගන්නවා නම් අපිට ඒක ලොකු සහනයක්. මොකද ඇත්ත වශයෙන්ම වේස්ට් ඔයිල් ලීටරේ ලීටරේ ගානේ දවස ගානේ එක එක්කෙනා ඉල්ලාගෙන එනකොට බැරල් එක ඉල්ලාගෙන ආවත් ඒක අර ඩෙපෝ වල අයට මේ කරදරයක්. එතකොට අපේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙකකට එක මැදිහත් වෙන්නේ කියලා පබ්ලික් යුටිලිටි කමිෂන් එකෙන් ඉල්ලා සිටින්නේ. මම කතාව අවසන් කරනවා. ස්තුතියි.